සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි පින්වත්නි මේ ජීවිතයේ තුල ධර්මය කියලා කියන්නේ ධර්මයක් දියුණු කරගන්නවා කියලා කියන්නේ ගොඩාක් අමාරු දෙයක්. ତେର කෙලෙස් බහුල වෙච්ච වෙලාවක එහෙම තමයි. ධර්මයක් දියුණු කරගන්න එක ලේසි නෑ. පැවිද්දෙකුටත් එහෙමයි. ඒක ධර්මතාවයක් විදියටයි අපි දකින්න ඕන. පැවිද්දෙකුටත් එහෙමයි. ඒක අපි ධර්මතාවයක් විදියටමයි දකින්න ඕන. එතකොට ඒක ඇතුලේ අපි පුළුවන් තරම් අප්‍රමාදීව ගුණධර්ම පුරන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට පැවිදි කෙනෙක් වුණත් ඉතින් පැවිද්ද තුල ශක්තිමත් වෙලා ටික කාලයක් ඉඳලා පැවිද්ද අතහැරලා යන්න පුළුවන්. එතකොට මේ පැවිද්ද අතහැරලා යන්නේ සමහර විට ඒක ගර්හා කළ යුතු තත්වයක්ම නෙමෙයි. දැන් කවුරු හරි කෙනෙක් පැවිද්ද අතහැරලා යනවා නම් ඒකට දැන් ලංකාව වගේ රටක නම් හරියට ගරහනවනේ. ඒතර පැවිද්ද යම් කෙනෙක් පැවිද්දට එන්නත් එයාට පුද්ගලික අයිතියක් තියෙනවා. පැවිද්ද කරන්න බැරන් යන්නත් එයාට පුද්ගලික අයිතියක් තියෙනවා. පැවිද්ද කරන්න බැරි නම් ඕනෑම කෙනෙකුට පැවිද්ද අතහැරලා යන්න පුළුවන්. ඒතර ලංකාවේ මිනිස්සු ඒ පැවිද්ද අතහැරලා ගියපු අයට නම් පවා හදාගෙන ඉන්නව නේද? එතකොට ඒ එහෙම හදාගෙන හිටියට මේ පැවිද්ද කියලා කියන්නේ විශාල පුණ්‍ය සංස්කාරයක්. ඉතින් පැවිද්ද බොහොම පිනක විපාකයක්. ඒතර ගිහිකම ස්වභාවයෙන්ම ගොරෝසු එකන්නේ. ඒක ඉතින් ඔය ඇත්තොන්ට කියන්න දෙයක් නැහෙනේ. ගිහිකම මොන්නත් තරම් ගොරෝසුද කටුකද කියලා බලන්න. ගිහිකම ඇතුලේ ඕගොල්ලෝ ඒ ගිහිකම පිළිබඳ හොඳට විමසලා පැවිද්දත් විමසලා බලනකොට තේරෙනවා ගිහිකම මොන තරම් කටුකද කියලා. කරි ගොරෝසුයි. ඒ නිසා මේ කවුරු හරි කෙනෙකුට පැවිද්දට හිත දෙනවා නම් ඒකට කිසිම හේතුවකින් බාධා කරන්න එපා. හිතන්නක එකම දරුවා කියලා පැවිදි වෙන්න හිතක් ආවොත් එක පයින් කැමති වෙන්න මොකද ඕගොල්ලෝ දරුවගේ සැපේ නම් කැමති වෙන්නේ. පැවිද්ද කියන්නේ මහා පුදුමාකාර පුණ්‍ය විපාකයක්. නමුත් දැන් සමහරට දරුවා පැවිදි වෙනවට අම්මා කැමති නැති වෙන්න පුළුවන්. මට එහෙම ඒවා අහන්න දකින්න ලැබෙනවා. මොකද සමහර අය පැවිදි වෙන්න අපි කරා එනවා. එතකොට ඒ අය ඇවිල්ලා මේ පැවිද්ද ගැන ලොකු වමනාවක් ඒ සමහර තරුණ අයට තියෙනවා. නමුත් තියෙන ලොකුම බාධකේ තමයි අම්මා කැමති නැහැ. එතකොට අර අම්මත් සසර ගැන දන්නේ නැහෙනේ. සසර ගැන දන්නේ නැති වෙනකොට යා හිතාන ඉන්නේ මේ කාමභෝගී ජීවිතේ දැන් ඊ අම්මා හොඳටම දන්නවා මේක දුකක් කියලා. මේ දැන් යා ඒ දුක හොඳට වළඳනවනේ විඳිනවනේ දුක. දුක විඳවන ඉන්නේ ඔය බලන්නකෝ ඒ ගිහිකම ඇතුලේ මෙහෙම සනීපයක් තියෙනවද කියලා. නමුත් පැවිද්ද ඇතුලේ ස්ථිරව සනීපයක් තියෙනවා. මොකද අපි ඒක වළඳනවනේ. පැවිද්ද කියන්නේ මම පුදුම සනීප දෙයක්. එතකොට මේ පැවිද්ද කියන්නේ මහා විශාල විපාකයක් වුණේ විපාකයක් වුණාට ඉතින් පැවිද්ද අතහරින්න පුළුවන් සමහර විට ගුණවත්කමටම පැවිද්ද අතහරින්න බැරිද ගුණවත්කමටම අතහරින්න පුළුවන් ඒ නිසා පැවිද්ද අතහැරියත් ගරහන්න එපා කාටවත් ගුණවත්කමටම අතහරින්න පුළුවන් මොකද අනේ මට මේ පිළිවෙත් පුරා ගන්න බෑ නේද මේ පැවිදි ජීවිතය ඇතුලේ ඇයි බැරි එයාට සමාජ හිතෙන්න පුළුවන් පැවිද්දෙක් විදියට රකින්න උපසම්පදා සීලය එයාට බර වැඩි කියලා. ඒක අවංකව එයා දැකලා එහෙම හිතන්නේ. අවංකව එහෙම දැකලා මට එහෙම මුණ ගැහිලා තිනු එමය. ඒත්
එතකොට එයා ගරහා කරලවත් පැවිද්ද ප්‍රතික්ෂේප කරන්නේ අවංකව යාට ඒ සීලේ දිනු කරගන්න බැරි කමට. මොකද පැවිද්දෙක් තුල දැන් උපසම්පදා වෙච්ච භික්ෂුවක් තුල උපසම්පදා සීලය රැකගෙන ඉන්න යම් භික්ෂුවකට අපහසුයි නම් සමහර තේ භික්ෂුව මේ අවංකව Tamange හිත දැකලා තේ විශාල හැකියාවක් ඒ භික්ෂුවට තියෙන්නේ. එයා එයාගේ හිත දැකලානේ. හිතේ කෙලෙස් හැසිරෙනවා මට සීලයකින් අනුග්‍රහය ගන්න බෑ. කොච්චර උත්සාහ කරත් මට සීලයකින් පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න අමාරුයි කියලා දැනගෙන සමහර තේ භික්ෂුව උපසම්පදාව බැහැර කරන්න පුළුවන්. සාමනීර බවට කැමති වෙන්න පුළුවන්. සමහර විට එයා මේ නෑ මම ගිහිකම ඇතුලේ පන්සිල් රැකගෙන පිළිවෙත් පුරාගෙන ඉන්නවා කියලා යන්න පුළුවන්. නමුත් ඒ මොන විදියට වුණත් කෙලෙස් නිසා වෙන්නේ. අපි ඒක දැනගන්න ඕන. අවංකව එයාගේ සිත ඇතුලේ මේ මට පැවිද්ද අමාරුයි කියලා දැනින්නේ යාට කෙලෙස් බහුල නිසා. එහෙම කෙලෙස් බහුල කෙනෙකුට පැවිද්ද අත්හරින්න පුළුවන් ඕන කෙනෙකුට. කැමති කෙනෙකුට පැවිද්දේට එන්නත් පුළුවන් කැමති කෙනෙකුට පැවිද්ද අත්හරින්නත් පුළුවන්. ඒතර එක අපි ධර්මතාවයක් විදිහට තමයි අපි දකින්න ඕන. ධර්මතාවයක් විදිහට දකින්න ඕන. ඒක ධර්මතාවයක් විදිහට දැක ගන්න බැරි වුණාට පස්සේ අපි මේ බාහිර පැවිදි වෙලා සිවුරු ඇරපුවයි නිසා පම අපි අකුසල් කරගන්නවා. පැවිදි වෙච්ච අය නිසා අපි අකුසල් කරගන්නවා. ඇයි අපිට අර ධර්මතාවයේ වැටහෙන්නේ නැහනේ. ඒ නිසා පින්වත්නි මම මේ කිව්වේ පැවිද්දෙකුට පවා ගුණධර්ම දියුණු කරන්න අමාරු වෙලාවක් මේක. අමාරුයි ගුණධර්ම දියුණු කරන්න. ඒකට හේතුව තමන්ගේ කෙලෙස්වල බහුලත්වයක් තියෙනවා. හැබැයි මේ මට්ටම ඇතුලේ අපට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය ඇහෙනවා. ඒ බුද්ධ වචනය ඇහෙනකොට අපි ඒ බුද්ධ වචනය තුළ හික්මෙන්න ඕන. ධර්ම විනය සංඛ්‍යාත බවට එකතු වෙන්න ඕන. ඒ ධර්ම විනය සංඛ්‍යාත බවට එකතු වුණාට පස්සේ අර කෙලෙස් දුර්වල කරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ධර්මයට එකතු වෙච්ච මිනිස්සෙකුට කෙලෙස් දුර්වල කරන එක අමාරු දෙයක් නෙමෙයි. ධර්මයට එකතු නොවුනොත් පැවිද්ද තිබුණත් ඒක කරන්න අමාරුයි. අන්න ඒකයි මට කියන්න උවමනාව තිබ්බේ. ධර්මයට ප්‍රතිපත්තියක් විදියට එකතු වුණොත් තමයි අපේ ඇතුළාන්තයේ තුල හැසිරෙන කෙලෙස් අපට දුර්වල කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ධර්මයක් නැති වෙච්ච තැනක අපිට කෙලෙස් දුර්වල කරන්න බෑ. ධර්මයක් නැතුණම කෙලෙස් බලවත් වෙනවා. ඒ බලවත් වෙන හැම වෙලාවකම යා සිතිනුත් අකුසල් කරගන්නවා. කයනුත් අකුසල් කරගන්නවා. වචනිනුත් අකුසල් කරගන්නවා. ලංකාවේ ස්ත්‍රීන් පොදුවේ ඔය අකුසලයේ කරගනිමින් ඉන්නේ. ප්‍රතිපත්තියක් තිබුණොත් එයා එයාවමයි දකින්නේ හැම වෙලාවකම. පින්නත්නි ඔය ඇත්තන්ට ලෝකයේ අඩුපාඩු නම් වැඩියෙන් පේන්නේ. හිතන්න ඔයගොල්ලන්ට ලෝකයේ අඩුපාඩු වැඩියෙන් පේනවා කියලා. ඒ ලෝකයේ අඩුපාඩු ඔය ඇත්තන්ට වැඩියෙන් පේන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය දුර්වලකමට. තමන්ගේම සිත තුල හටගත්ත දුර්වලතාවයේ පේනවනම් අවංකව ඇවිල්ලා කියනවනම් මම මෙන්න මේ විදිහේ කෙලෙස් වලින් බැටකනවා ස්වාමීන් වහන්සේ. මම ඒ බඳු කෙලෙස් වලින් බැටකන බව මම හොඳට දන්නවා කියලා කියනවනම් ඒක පුදුම හැකියාවක් පින්වත්නි. දැන් අද ගොඩාක් දෙනෙකුට තියෙන ධර්ම මාර්ගය තුල පවා මහ විශාල මාන්නක්කාරකමක්. ධර්ම මාර්ගය තුල පවා මාන්නක්කාරකම. දැන් ඔය අපිට සමහර අය කතා කරනවා මං ආයේ එයාට ප්‍රතිචාර දක්වන්නෙම නෑ ඇත්තටම මේ වගේ වුණාම. එයා එයාගේ தත්වේ තමයි ඉස්සල්ලාම කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය කතා කරලා අපිට මොනව හරි උපකාරයක් ගන්න කියලා හිතන්නකෝ. එතකොට එයා මොනව හරි උපකාරයක් ගන්න කියලා හිතාගෙන එයා ධර්මයට උදව්වක් ගන්න නම් කතා කරන්නේ. එතකොට එහෙම කතා කරද්දී මේ එයා ඉස්සල්ලාම කියන්නේ එයාගේ தත්වේ ගැන. මම මෙහෙම කෙනෙක්, මම මේ වගේ කෙනෙක්, මම මෙච්චර කාලයක් මේ වැඩේ කරපු කෙනෙක්, ඉතින් මම මේ තැන්වල වැඩ කළා. ඉතින් ඒවා අපි එකක්වත් අපිට අදාළ නැහැ. කෙලින්ම ධර්මීය ප්‍රශ්නේ ඇහුවාම එතකොට දැන් අපි මේ වගේ කෙනෙකුට මේ එයාගේ තියෙන බරපතල මාන්නක්කාරකම ඇතුලේ එයාට ධර්මයක් වුණත් දිනු කරගන්න අවකාශයක් නැහැ. මොකද එයාගේ අර ඒ මාන්නක්කාරකම විසින් ධර්මයට ඇති අවකාශයේ පවා වසාගෙන ඉන්නවා. ඒ නිසා පින්වත්නි මේ පුංචි උපක්ලේශ වලින් අපි බැටකනවා.
ඒ උපක්ලේශ වලින් බැට කන්නේම අපිට අපේ සිත දැනගන්න බැරි වෙච්ච කමට, අපිට අපේ සිත දැනගන්න බැරි වුණොත් පැවිද්දෙක් පවා පැවිද්දෙන් පිරිහී යනවා. අවංකව තමන්ගේ සිත දකින කෙනෙක් පවා තමන්ට අනිමට මේ බඳු සීලයක් දිනු කරගන්න බෑ නේද කියලා යම් වෙලාවක පසුබෑමක් ඇති වෙන්න පුළුවන් සුළු පිරිසකට. නමුත් බහුතරයක් වෙලාවට පැවිදි වෙච්ච අයත් ඒ පැවිද්ද තුල පින්වත්නි නොයේ කෙලෙස් වලින් බැටකනවා. ඉතින් අපි ඔක්කොම කෙලෙස් වලින් බැටකනවා පොදුවේ ගත්තොත්. එතකොට අපි මොකද කරන්න ඕන? අපි අපේ කෙලෙස් සහිත සිතමයි අඳුනා ගන්න ඕන. අපි අපේ කෙලෙස් සහිත සිතමයි පින්වත්නි දකින්න ඕන. අපි අපේ කෙලෙස් සහිත සිතේ ස්වභාවයමයි ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන. මොකද ලෝකේ කිසිම දැනුමක් ලෝකේ ඒ ඒ පුද්ගලයාගේ චිත්තසංතාන වැඩ කරන විදිය අඳුනා ගැනීමකින් අපට අපේ ඇතුළාන්තේ නිවා ගැනීමට උදව්වක් හම්බෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම මේ බණ කිව්වට මට ඕගොල්ලන්ගේ සිතේ අද්දක සිතේ හටගන්න කෙලෙස් වල ස්වરૂපය අඳුනගත්තා කියලා මම කවදාවත් නිවෙන්නේ නැහැ. නිවීමටපත් වෙන මම නිවෙන්නේ මම මගේ සිතේ කෙලෙසුන්ගේ ස්වરૂපය අඳුනගත්තොත්. මගේ සිතේ කෙලෙස් වල හැඩය අඳුනාගත්තොත් තමයි මම නිවෙන්නේ පින්වත්නි. එතකොට අපි ඒ අපේ සිතේ කෙලෙස් වල ස්වභාවය අඳුනා ගන්නකොට පින්වත්නි අපි ඒ කෙලෙස් සහිත සිතමයි දුක විදියට දකින්න ඕන. මොකද අපි ඔබ අපි ඔක්කොම ඉපදෙමින් මැරෙමින් යන්නේ මොකක් නිසාද? අපි ඉපදෙමින් මැරෙමින් යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසා. අපි මේ දීර්ඝ සංසාරේ යන්නේ මොනවා කිය 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 ගියත් මොන්නතරම් අත්පත් කර ගැනීම අපිට තිබුණත් අපි මේ ඉපදෙමින් මැරෙමින් යන ජීවිතය ඇතුලේ අපි මේ ඉස්සරහට යන්නේ පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසා. දැන් අපි උත්සාහ කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට එකතු වෙන කෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා අපි එකතු වුණොත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට එකතු වෙච්ච කෙනා පින්වත්නි නැවත නැවත ආයෙත් මේ කුණු ගොඩට වැටින්නේ නැහැ, දුකට වැටින්නේ නැහැ. බලන්න මේ ගත කරන ජීවිතය ඇතුලේ ඕගොල්ලෝ මේ දක්වා ආපු ගමන මොනතරම් දුක්ඛ ස්කන්ධයක් උහුලගෙන දාවි කියලා. මේ ජීවිතේ ඇතුලේ මොනතරම් මොනසාණං විශාල දුක්ඛ ස්කන්ධයක් ඉවසගෙන දාවි. ඒකායේ පොඩි දුකක් නෙමේ පින්වත්නි. මහ විශාල දුක්ඛස්කන්ධයක් දරාගෙන තමයි අපි ඔය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ බඳු මහ විශාල දුක්ඛස්කන්ධයක් දරාගෙන ආපු අපිට ආයෙත් ඉස්සරහට ඔය වගේම දුකක් නම් ලැබෙන්නේ අපි ඒ දුක පිළිකුල් කරන්න ඕනනේ. දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ බලන්නකෝ වැඩියෙන්ම තිබ්බේ දුකනේ. ඕගොල්ලන්ගේ ජීවිතේ ඇතුලේ වැඩියෙන්ම තිබ්බේ දුක. එතකොට ඒ දුක ඔගොල්ලෝ හොඳට විඳපු අය. සාමාන්‍යයෙන් බලන්න අපිටත් වඩා මේ එදිනෙදා ජීවිතය ඇතුලේ කොච්චර ඔගොල්ලෝ දුක විඳින්මින් දඩත් ඉන්නේ. නොඑක් ප්‍රශ්නවලින් මිරිකුණු ජීවිතනි තියෙන්නේ. එතකොට දැන් ඔගොල්ලෝ උත්සාහ කරන්න ඕන ඔය දුකෙන් මිදෙන්න මිසක් ඔය දුකටම වැටෙන්න නෙමෙයි. ඔය දුකටම වැටෙන්න හිතන්න එපා. ඒ නිසා මේ දුකෙන් මිදෙන්නයි අපි සැලසුමක් ගන්න ඕන. මොකද බුද්ධ ශාසනයක් නැති වෙලාවක දුකෙන් මිදීම පිළිබඳ කිසිම අදහසක් ලෝකෙට නැහැ පින්වත්නි. මේගොල්ලෝ මෙහෙම අභ්‍යන්තරය තුළ දුක සකස් වෙන්නේ කොහොමද කියලාවත් බුද්ධ ශාසනයකින් තොරව ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇත්තටම මේ දුක කොහොමද සකස් වෙන්නේ කියලා අපි හොඳට විමසලා බලන්න ඕන. කොහොමද අපේ ඇතුළාන්තය තුළ දුක සකස් වෙන්නේ කියලා අපි දකින්න ඕන. එතන මේ දුක සකස් වෙන හේතු ටික තමයි අපි වෙනස් කරන්නේ. දුක සකස් වෙන හේතු ටික තමයි අපි වෙනස් කරන්නේ. එතන මේ දුක සකස් වෙන හේතුව වෙනස් කරාට පස්සේ නැවත දුක සකස් වෙන්නේ නැහැ. අපි අද කරන්නේ දුකත් එක්ක හැප්පෙන එක. හොඳට බලන්නකෝ අපේ ජීවිත දිහා. අපි පුළුවන් තරම් කරන්නේ දුකත් එක්කම හැප්පෙන එක. එතකොට අපි දුකත් එක්ක හැප්පුණා කියලා අපි දුකෙන් මිදෙන්නේ නැහැ. අපි දුකත් එක්ක හැප්පුණා කියලා අපිට අපේ ජීවිතය ඇතුලේ දුකෙන් නිදහස් වෙන්න බෑ.
අපට හැබැයි අපිට අපේ දුක ප්‍රඥාවෙන් අවබෝධ කළොත් විතරයි දුකින් නිදහස් වෙන්න පුළුවන්. අවබෝධ කරන ශ්‍රාවකයා දුකට හේතුවමයි නිරුද්ධ කරන්න ඕන. එතකොට දුක අපි කරන්නේ දුකත් එක්ක හැප්පෙනවා. අපි දුක සකස් වෙච්ච හේතු දකින්නේ නැහැ. අපිට හේතු පෙනුනත් ඒවා යථාර්ථවාදී හේතු නෙමෙයි. අපි හදාගත්ත හේතු. හොඳ උදාහරණයක් විදිහට දැන් අපිට දුකට හේතුව විදිහට අහුවෙන්නේ මොනවද? මේ බාහිර ලෝකය. හොඳට බලන්නකෝ. අපට දුකට හේතුව විදිහට මුණ ගැහෙන්නේ බාහිර හේතු ටිකක්. ඒතර බාහිර හේතු ටික දුකට හේතුව විදිහට අපි දකින්නේ නැහැ. ඉපදිච්ච අපිට බාහිර අරමුණු මුණ ගැහෙනවා. ඒ අරමුණට මාව දුක ඇතුලේ ගිල්ලවන්න බෑ. බාහිර අරමුණු වලට මට දුක ඇතුලේ ගිල්ලවන්න බෑ. මේ දුක සකස් වෙච්ච රටාවක් තියෙනවා. මේ දුක සකස් වෙච්ච රටාවක් තියෙනවා. එතකොට දැන් මේ දුක සකස් වෙච්ච රටාව මොකද්ද? දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. එතකොට මේ අපිට මේ කයට ස්පර්ශය දැනෙනවා. මේ කයට ස්පර්ශය දැනෙනවා. මෙහෙම අල්ලනකොට අපිට ස්පර්ශයක් දැනෙන්නේ. මෙහෙම ටිකක් තදින් අල්ලනකොට අපට දුක් වේදනාවක් දැනෙනවා කාය සම්පස්සේ නිසා. මෙහෙම පිරිමදිනකොට සුඛ වේදනාවක් දැනෙනවා. ඒ නිසා මේ කය පදනම් කරගෙන ඇති වෙන්න පුළුවන් ඕලාරික මට්ටමේ අවකාශයන් දෙක ඔය. උපේක්ෂා වින්දනයකුත් තියෙනවා. නමුත් ඕලාරික මට්ටමේ අපට අත්දකින්න ලැබෙන தත්ත්වය එච්චරයි. මොකද්ද? මේ කය පිළිබඳ බාහිර මේ කාය සම්පස්සේ නිසා විටක සුඛ වේදනාවක් දැනෙනවා. ඕලාරික මට්ටමේදී දුක් වේදනාවකුත් දැනෙනවා. ඒතකොට අපි කය අයින් කරගන්නවා. දැන් අපි ওই දෙකෙන් කැමැති කෝකටද? ওই දෙකෙන් වඩාත් කැමැති කාය සම්පස්සේ නිසා හටගන්න සුඛ වේදනාවට. ඒක තමයි අපි ඒකට කැමැති. මේ කය ස්පර්ශ වීමෙන් උපදින යම් සුඛ වේදනාවක්, ඒ සුඛ වේදනාවට අපි කැමැති. ඒතර ඒ සුඛ වේදනාවටයි අපි ආසාව. ඒ සුඛ වේදනාවටයි අපේ හිත ඇතුලේ කැමැත්තක් උපදින්නේ. ඒ සුඛ වේදනාවට ඒ කාය සම්පස්සෙන් උපදින සුඛ වේදනාවටයි අපි තුල මහ බරපතල තණ්හාවක් තියෙන්නේ. එතකොට ඒ කාය සම්පස්සෙන් හටගන්න සුඛ වේදනාවක් තියෙනවා, කාය සම්පස්සෙන් හටගන්න දුක් වේදනාවක් තියෙනවා කියලා සාමාන්‍ය ලෝකයායේ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ස්පර්ශයට බලපාන බාහිර ලෝකයේ තමයි සුඛ වේදනාව හෝ දුක් වේදනාව මා කරා පමුණුවන්නේ කියලා. නමුත් ඒකේ මානසික වශයෙන් ඇති වෙලා නැති වෙලා යන රටාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කිසිම සංවේදීකමක් නැහැ. ඔය ගැනම විමසලා, ඒ කියන්නේ මේ කයට දැනෙන පහස පදනම් කරගෙන විමසලා ඕනනම් සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙන එක බැරෑරුම් විදියට ගන්න එපා. හැබැයි ඒකට අර සමාධි කුසලතාවය, ප්‍රඥාවේ කුසලතාවය, විදර්ශනාමය හැකියාව වගේ අතුරු ගුණධර්ම ටිකක් අපට උවමනා කරනවා. අතිරේක ගුණධර්ම ටිකක් අපට උවමනා කරනවා. හැබැයි දුක කියන එක කොහොමද සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ විදියට යම් කෙනෙක් දැනගන්නවා නම් එයාට පටිච්ච සමුප්පන්නවම විමසන්ට වෙනවා. පටිච්ච සමුප්පන්නවම විමසන්ට වෙනවා. ඊට පස්සේ තමයි අපි විදර්ශනාවෙන් අනුග්‍රහය ගන්නෙ. එතකොට තමයි යාගේ සිත තුළ අර මේ කය මම වශයෙන් පිළිගත් එකත් කායික පහස බාහිර ලෝකේ ගිනත් දෙනවායි කියන අර්ථයත් කඩාගෙන වැටෙන්නේ. කඩාගෙන වැටෙනකොට තමයි සෝවාන් වෙන්නේ. නැතුව මේ සෝවාන්කම කියලා කියන්නේ මේ ජීවිතය තුළ නොහැකියාවක් පවතින දෙයක් නෙමෙයි. ඒක හැකියාවක් නෑ නෙමෙයි, අපිට තියෙනවා. ඒ හැකියාවට අදාළ විදියට ගැඹුරු ලෝකෝත්තර මට්ටමේ විමර්ශනයක් විතරයි අපිට නැත්තේ. ධර්මයක් තියෙනවා ඒකට අදාළ. මොකද මේ ධර්මයක් තිබ්බට අපි පුද්ගලිකව මීට අනුව විමසන්නේ නැහැ. ඕගොල්ලොම හොඳට බලන්න. ඕගොල්ලෝ මේ බණ අහලා ඉවර වුණාට පස්සේ මේ බණ වලින් ගත්ත දේ වෙනුවෙන් ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? මොකුත් කරන්නේ නැහැ ඇත්තටම. ඕගොල්ලෝ බණ අහනවා, යනවා, ආයෙත් පරණ කුණු ගොඩේම ඕගොල්ලෝ අතපොත ගගා ඉන්නවා. මේ හැමෝම එච්චරයි කරන්නේ. බොහොම සුළු පිරිසක් තමයි ඇත්ත ස්වාමීන් වහන්ස අපි මේක පුහුණු කරන්න ඕන කියලා සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්න සුළු පිරිසක්. දැන් ඔය අම්මලාගේම ජීවිතේ බලන්න, ඕගොල්ලෝ එහෙම භාවනාවක් ගැන ඕගොල්ලන්ට කිසිම අර්ථයක් නැහැ. සිත පුහුණු කිරීමක් ගැන කිසිම අර්ථයක් නැහැ. එහෙම සිත වඩන්නේ නැති කෙනෙක් අවබෝධය කරා යනවා කියලා ධර්මයේ කොතනකවත් නැහැ.
ලංකා ඕගොල්ලු මේ බණ ටික අහලා ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලම ඕගොල්ලන්ගේ ගැන විවේචනයක් කරගන්න ඕනේ. ඕගොල්ලෝ මේ බණ අහලා ඕගොල්ලෝ අපිටත් වන්දනා කරලා පිරිකරත් පූජා කරලා මෙතනින් එළියට ගියාම ආයෙත් සුපුරුදු කාමභෝගී චින්තනය නෙමෙයිද කියලා පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බලන්නකො. බුදුරජාණන් වහන්සේට සැබෑ ගෞරව කරන කෙනා ඔය වගේ කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් ඔය ඕගොල්ලෝ ඔය දැන් ඉන්න මට්ටමට කවදාවත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ නැහැ. ගෞරව කළේ නැහැ. ඕගොල්ලෝ ඉන්න මට්ටම ඇතුලේ බුදුරජාණන් වහන්සේ ඔබ දිහා බලන මට්ටමක් නෙමෙයි ඔය තියෙන්නේ. ඕගොල්ලෝ සුදු ඇඳගෙන පිළිවෙලට ඇවිල්ලා ඔහොම වාඩි වෙලා බණ අහනවා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නම් ඕගොල්ලෝ ඔය ඉන්න විදියට වැඩ කරන විදියට ඕගොල්ලෝ කෙලෙස් එක ගනුදෙනු කරන විදියට ඕගොල්ලෝ දිහා භාග්‍යතුන් වහන්සේ නම් විමසා බලන්නේ නැමයි. ඇයි? මං කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් ඔය මට්ටමට ගරහා කරනවා කියලායි මං ඔය කියන්නේ. බලන්නේ කියන්නේ උන්වහන්සේගේ කරුණාබර නේත්‍රා සංගල ඔබ වෙත යොමු කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔය ඉන්න මට්ටමට අපගේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේ නැහැ. බුද්ධ ශාසනයේ ප්‍රශංසා කරේ පිළිවෙතට ප්‍රතිපත්තියට ප්‍රශංසා කළේ. ප්‍රතිපත්තියක් නැති ජීවිතයට බුද්ධ ශාසනය නිඳා කරනවා. දැන් අපිට තියෙන්නේ හොඳට පිළිවෙලට සුදු ඇඳගෙන ඇවිල්ලා අපි ඔහොම වාඩි වෙලා මේ දහත්තට්ටිය පූජා කරලා අපි බණ අහනවා. ඊට පස්සේ දොරෙන් එළියට ගිහින් ආයෙත් සුපුරුදු කාමභෝගී ජීවිතේ ගැනමයි තියෙන වටිනාකම. ඒතර වටිනාකම පේන එකට අපි ගරහන්නේ. වටිනාකම ඕන මිනිහෙකුට ලෝකේ පේනවා. හැබැයි මේක දුකක් විදිහට අවබෝධ කරගන්න නැත්නම් ඒක ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඕනම කෙනෙකුට මේ කාමභෝගී ජීවිතය ඇතුලේ වටිනාකම පේනවා පින්වත්නි. හැම කෙනෙකුටම වටිනාකම පේනවා. වටිනාකම පේනවා ඒක මේ ඉපදිච්ච මිනිසුන්ගේ හැටිනේ. කාමභෝගී ජීවිතයේ වටිනාකම පේන එක මේ කාම ලෝකේ ඉපදිච්ච මිනිසුන්ගේ ස්වરૂපයක්. ඒක ස්වභාවයක්. ඒක මහාම මහ පුදුම දෙයක් නෙමෙයි. නමුත් මේ එහෙම පේන එක ලෝකයේ ඇතුලේ බුදුරජාණන්ගේ ශ්‍රාවකයා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අවකාශයට ඇවිල්ලා ඒ වටිනාකම ගැලවෙන ආකාරයට ප්‍රතිපත්තියක් හදනවා. ඒ ප්‍රතිපත්තිය නැති වුණාම ඔහොම තමයි වටිනාකම ලෝකේ පේනවා. නමුත් දැන් අපි මොකද කරන්නේ? අපි බණ අහලා නැගිටිනකොට අපි ඒකට අදාළ ප්‍රතිපත්තියකින් හයිය ගන්නෑ. ඊට පස්සේ ආයෙත් සුපුරුදු විදියට දරුමුණු බුරෝ බලාගෙන අපි පරණ ජීවිතයටම යනවා. ඒ පරණ ජීවිතයටම යන කෙනාට භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේ මේ කාමභෝගී ජීවිතය ඇතුලේ දුක අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පෙළඹෙන ශ්‍රාවකයාට. දැන් බලන්න අවුරුදු 25 30 40 50 70 80 බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයේ නාමයෙන් හිටි අද මොනවද ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ? මම මෙන්න මෙබඳු ආධ්‍යාත්මික තත්වයක ස්වාමීන් වහන්සේ ඉන්නේ කියලා කාටද කියන්න පුළුවන්? බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වය ඇතුලේ මොනවා හරි මගහැරිලා නේ නේද? ප්‍රතිපත්තිය මගහැරිලා නිකම්ම වයසට යනකොට ඒ වයසට ගියපු කෙනාට චිත්ත සමාධියවත් නැත්තම් එයා කොච්චර අදක්ෂ කෙනෙක්ද? වයසට යනකොට චිත්ත සමාධියවත් නැත්තම් බුද්ධ ශාසනයේ ප්‍රධාන දෙයක්නේ සීල සමාධි ප්‍රඥාව තුළ චිත්ත සමාධිය කියන්නේ. ඒක මාර්ගඵල නෙමෙයි. ඒක මේ සෝතාපන්නකම නෙමෙයි. ඒ වයසට යනකොට සමහර දහම් පාසල් වල ගැන්නුවා රෝ මේව කරා කියේ ලොකුවට කියනවා. පන්සල් ගියා පොයට සිලුත් ගත්තා පන්සල ඒව මේව හදන්නත් උදව් කළා වගේ ඒවා කතා කියනවා. ඒකක්වත් අපේ ප්‍රතිපත්ති ඍජුව සම්බන්ධ නැහැනේ. ඒකක්වත් නිවන් මාර්ගට කෙලින්ම සම්බන්ධ නැහැනේ. කවුරුහරි කෙනෙක් දහම් පාසලේ උගන්වනවා නම් ඒක මේ නිවනට කිසිම සම්බන්ධයක් නැහෙනි. එයා ඉස්කෝලේ යනවා වගේ දහම් පාසලට ගිහින් පොතක් උගන්වලා එනවා. ඒක ඔක මහ ලොකු දෙයක් නෙමෙයිනි. දැන් සමහර බෞද්ධකම හුවා දක්වන්නේ එයා කියන එකක් තමයි මම දහම් පාසලේ ගැන්නුවා. මම ඒ කාලේ කුලඟන සමිතියේ වැඩ කළා. මම තමයි ওই පන්සලේ බෝධියට රන්වැට ගහනකොට මම තමයි එකට මැදිහත් උනේ. මම තමයි කට්ටිය එකතු කරගෙන වැඩ කරේ ශ්‍රම දාන කළේ. ඕවා මේවා කියනවා. එකක්වත් ප්‍රතිපත්තියට සම්බන්ධ නැහෙනි. ඒ ඔක්කොම මෙහි පැගිහිවිවි පැවිද්දෝ එකතු වෙලා හදාගත්ත කතා ටිකනේ. ගිහියෝයි පැවිද්දෝ එකතු වෙලා තමන්ගේ සංස්ථාව ගොඩනගන්න කරගත්ත සාකච්ඡානේ ඔක්කොම. ඒ එක සාකච්ඡාවකින්වත් අපි නිවෙන්නේ නැහනේ. අපි නිවෙන්නේ ප්‍රතිපත්තිය ඇතුළේනේ. දැන් අදත් නිවිලා නැත්තේ ඒකනේ.
මතක තියාගන්න ධර්මයක් නැති වුණොත් වයසට යන්න යන්න යාග තුල එන්නේ දුෂ්ටකමක්. වයසට යන්න යන්න ධර්මයක් නැති ජීවිතේ හරි දුෂ්ටයි පින්නවත්. ඇයි වයසට යන්න යන්න සිහි මුලා වෙනවා. ඒක ධර්මයක් නැති වුණාම වෙන දෙයක් ඒක. වයසට යන්න යන්න ධර්මයක් නැති වුණොත් එයාගේ ක්‍රමානුකූලව පෙළඹෙන්නේ සිහි මුලා වෙන පැත්තට. සිහිය පිහිටුවා ගන්න පැත්තකට එයාට හුරුවක් එන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ධර්මයක් නැතිකමේ හානිය ඕගොල්ලන්ටමයි තියෙන්නේ, ලෝකෙට නෙමෙයි. ඔයාලට ධර්මයක් නැති හානිය අම්මට තාත්තට දරුවන්ට නෙමෙයි තියෙන්නේ, ඕගොල්ලන්ටමයි ඒ හානිය තියෙන්නේ. මොකද ධර්මයක් නැති වුණොත් ජීවිතේ සන්ධ්‍යාවට යන්න යන්න යාතුල එන්නේ ඉතාම දුර්වල දුෂ්ට සහගතකමක්. අන්තිම පිරිහිච්චකමක් පින්වත් න්‍යාතුල එන්නේ. ධර්මයක් නැති ජීවිතේ බඳු ජීවිතයක්. එතකොට ධර්මයක් තියෙන ජීවිතය ධර්මයක් ඇති ජීවිතය ඇතුළේ ඊට වඩා වෙනස් කතාවක් තියෙනවා. ධර්මයක් තියෙන ජීවිතය ඊට වඩා හාත්පසින් වෙනස්. ධර්මයක් නැති ජීවිතය පින්වත්නි ජීවිතයේ සම්බාධක එන්න එන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න එයාට ධර්මීමයි පේන්නේ. අනේ භාගතුනස කොච්චර ඇත්තක්ද වදාලි මේ අනිත්‍යතාවේ. මං ඒක නේද මේ අද අත්දකින්නේ කියලා අර එයාට ධර්මයේ පේන්නේ. වයසට යනකොට එයාට ධර්මයක්මයි පේන්නේ. අනේ භාග්‍යවතුන් වහන්සේ කොච්චර ඇත්තද වදාලේ මේ අනිත්‍යයි කියන එක නේද මං අද මේ අත්දකින්නේ. භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය නම් දුකයි කියලා වදාළ දේ නේද මං මේ අත්දකින්නේ. ඉතින් මේක මං කොච්චර කැමති වුණත් මගේ වසඟේ පවත්වා ගන්න බැරි එක නේද මං මේ අත්දකින්නේ කියලා අර වයසට යන්න යන්න ධර්මයක් තිබ්බ කෙනාට එයාට එයාව පේන්නේ ධර්මයෙන්. එතකොට එයාට එයාව ධර්මයෙන් පේනකොට එයාට කවදාවත් වරදින්නේ නැහැ. ධර්මයෙන් පිනුන නෑ. ධර්මයක් නැති කෙනාට මොකද වෙන්නේ? ධර්මයක් නැති කෙනා වයසට යන්න යන්න යා තුල කිසි ගුණයක් පේන්නේ නෑ. දුෂ්ටකමක් එන්නේ. හරි දුෂ්ටකමක් එන්නේ. මම ඒක හරියට දැකලා තියෙනවා. ඒ දුෂ්ටකම ඇතුලේ මිය ගියොත් එimhe පින්වත්නි යාට කිසිම යහපතක් වෙන්නේ නෑ. එයාට වෙන්නේ අයහපතක්මයි. ඕගොල්ලෝ ඒ අයහපතට වැටෙන්න එපා. එන්ටෙන්ට අපි දුර්වල වෙන්නේ දැන්. දැන් බලන්න මේ ශාලාවට ආපු ගොඩක් දෙනෙක් දැනටත් දුර්වලයි. ඉස්සරහට තවත් දුර්වල වෙන්නේ. ඒතර ඕගොල්ලෝ දැන් හරි ධර්මයක් තිබ්බොත් ඕගොල්ලන් හිත ධර්මයෙන් අනුව බලනකොට ඕනම වෙලාවක ජීවිතය අත්හරින්න පුළුවන් හිතක් එනවා. අද ඕගොල්ලන්ට එහෙම හිතක් නැහෙනේ. අද අවසාන දවස වුණොත් ඕගොල්ලන්ට එහෙම හිතක් නැහෙනේ. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ දුකක් විදියට දකින්න චතුරාර්ය සත්‍යයෙන් බලන ශ්‍රාවකයා කොහොමද විමස ගන්න ඕනේ? එයා තුළ මේ කයට පහස දැනෙනකොට අපි ඒකනේ කතා කළේ. මේ කයට පහස දැනෙනකොට මේ කයට කය තුළ ස්පර්ශය සිද්ධ වෙනකොට ඉතින් ඒක මේ රළු වශයෙන් දැනෙනකොට දුක් වේදනාවක් හට ගන්නවා හිත ඇතුලේ. සියුම්ම දැනෙනකොට සුඛ වේදනාවක් වැටහෙනවා. කාය සම්පස්සේ එතකොට මේ බාහිර පොට්ටබ්බය පින්වත්නි ඔබට සුඛ වේදනාව ගෙනාවා කියලා හිතාගෙන ඔගොල්ලෝ ඉන්නවා. බාහිර පොට්ටබ්බය ඔයගොල්ලන්ට දුක් වේදනාව ගෙනාවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක ලොකු ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න එක. ඒක යථාර්ථය නෙමෙයි. එතකොට දැන් මේ සවිඥානික කය ගැන අවබෝධ කරගන්න නැතුව බාහිර හේතු විමසන්ට යන්නේ එකයි අපි. අපි අපේ සවිඥානික කය අවබෝධ කරගන්න නැතුව බාහිර හේතු විමසා බලන්ට යන්නේ ඒකයි. අපි දැන් හිතන්නකෝ මෙහෙම කෝටුවකින් ගහනකොට ඔබට දුක් වේදනාවක් උපදින්නේ කාය සම්පස්සේ නිසා. කෝටු පහර වදිනකොට ඕගොල්ලන්ට කෝටුව විඳින්න පුළුවන්ද? කාට හරි කෝටුව විඳින්න පුළුවන්ද? බෑ. ඒ කෝටු කෑල්ල ලීය තමන්ගේ කය තුල ස්පර්ශ වීමෙන් උපදින දුක් වේදනාව වැටහෙනවා. කාය සම්පස්සේ නිසා දුක් වේදනාව වැටහෙනවා මිසක් කාටවත් ඒ කෝටු කෑල්ල විඳින්න බෑ. අන්න ඔය විදිහට විමසා බලනකොට තමන්ගේ සවිඥානික කයම නේද මම මේ වළඳන්නේ විඳින්නේ කියලා වැටහෙන්න ගන්නවා. තමන්ගේ සවිඥානික කයම නේද මේ වළඳන්නේ කියලා වැටහෙන්න ගන්නවා. මේ තමන්ගේම සවිඥානික කය තමන්ගේම මනසින් අවභාවිතා කළොත් තමන්ගේම සිතන් අවභාවිතා කළොත්
ලෝකෝත්තර අර මේ මේ යථාර්ථවාදී විමස ගන්න බැරි වුණොත් ඒ විමස ගන්න බැරි වෙච්ච වෙලාවක හැම වෙලාවක මෙයාට අවිද්‍යා සහගතව බරපතල ඕලාරික කර්ම රැස්සලා යා සසර අමාරු වැටෙනවා. එහෙනම් ඔගොල්ලෝ එක දෙයයි දැන් කරන්න ඕන. මොකද්ද? බාහිර කෝටුව ගැන හොයන්නේ නැතුව තමන්ගේ විඳින මේ සවිඥානික කය ගැනයි අවබෝධය තියාගන්න ඕනේ. බයි බාහිර කෝටුව විඳින්න බෑනේ. අපි හිතානින්න බාහිර කෝටුවේ ප්‍රශ්නයක් කියලා. ඔක තමයි අපිට ඇහැටත් වෙලා තියෙන්නේ. රූපේ ප්‍රශ්නයක් කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් රූපේ ප්‍රශ්නයක් නෙමෙයි මේ සවිඥානික කය ඇසුරු කරද්දී අවිද්‍යා සහගතව ඇසුරු කරන මට්ටමමයි අපිව පෙළන්නේ පින්නවත්. ඒ නිසා අවබෝධය කරා ඕගොල්ලන්ට මෙහෙදි සෝවාන් වෙන්නවත් ඕන නම් අපිට එහෙම ජවයක් වුමනා නම් එහෙම දැනෙන්න ඕන ඇතුලේ. එහෙම දැනෙන කෙනෙක් නම් එයා අවබෝධ කරන්න ඕන බාහිර අර බාහිර ලෝකේ නොව තමන්ගේ සවිඥානික කයමයි. අර කෝටුව තමන්ගේ කයේ ස්පර්ශ වෙනකොට අපිට කෝටුව විඳින්න බෑ වගේ තමන්ගේම සවිඥානික කය වළඳනවා වගේ පින්වත්නි, ඒ තමන්ගේම සවිඥානික කය ඇසුරු කරගෙන යා කල්පනා කරනකොට අවිද්‍යා සහගතව කල්පනා කරනකොට බාහිර කෝටුවක් සහ එකකින් පහර දුන්න කෙනෙක් අපිට පේනවා. බාහිර කෝටුවක් පේනවා, පහර දුන්න කෙනෙකුත් පේනවා. එතකොට එයත් එක්ක අපි පැටලෙනවා. අපි අපේ සවිඥානික කය අවබෝධ කරගන්නේ මේ සවිඥානික කය පුරාණ හේතුඵල ධමින් හැදුණා කියලා අපි දකින්නේ. ඒ පුරාණ හේතුඵල ධමින් හැදිච්ච නිසා නේද මේ කාය සම්පස්යෙන් මම මෙබඳු අමිහිරි දුක් වේදනාවක් වළඳන්නේ කියලා අපි යථාර්ථවාදීව කල්පනා කරන්නේ නැහැ පින්වත්නි. ඒ යථාර්ථවාදීව කල්පනා කරන්නේ නැති නිසා අපට අවබෝධයට අදාළ ආධ්‍යාත්මික ප්‍රවේශයක් නැහැ. අවබෝධයට අදාළ වැඩපිළිවෙලක් නැහැ. අපි මේ හැම වෙලාවකම බාහිරට වික්ෂිප්ත නොවිය යුතුයි. බාහිරට නොවිසිරිය යුතුයි. බාහිරට විසිරුණාම බාහිර ලෝකෙමයි ප්‍රශ්නේ පේන්නේ. අපි හැම වෙලාවකම අපේ සවිඥානික කය දකින තැනකට අපේ සම්මා දිට්ඨිය මෝරණ වැඩපිළිවෙලකට එන්න ඕන. පින්වත්නි, අවබෝධයේ පවතින්නේ මේ බඹයක් පමණ වූ සවිඥානික කලේබරය තුලමයි. බාහිර ලෝකය අරබුදේ හැදුවා වගේ පේන්නේ අපේ අවිද්‍යාවට මිසක් ලෝකේ හදාපු දෙයක් නෑ පින්වත්නි. බාහිර තත්ත්වයන් විසින් ගොඩනගාපු තත්ත්වයක් නෑ. ඉතින් අර බාහිර තත්ත්වයන් ගොඩනගපු දෙයක් කියලා අපිට වැටහෙනකොට පින්වත්නි අපිට එළියේ ලෝකේ වෙනුවෙන් පැටලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. පින්වත්නි, මේ කාය සම්පස්සයෙන් කාය සම්පස්සේ පදනම් කරගෙන පොට්ටබ්බා රම්මනේ පදනම් කරගෙන මේ කයින් අපි කය පැත්තෙන් නැග ඒ පොට්ටබ්බා රම්මනේ පොට්ටබ්බ අරමුණු කරගෙන මේ කය පහස අරමුණු කරගෙන පින්වත්නි අපිට මොකද්ද වෙන්නේ? අපි අපේ සිත තුළ සිතුවිලි ජනිත වෙන එක, සිතුවිලි ජනිත වෙන එක. පින්වත්නි, එහෙම සිතුවිලි ජනිත වෙන එකමයි දුක. ගහප කෝටුවෙන් පහර දුන්න එක නෙමෙයි දුක. ඒ කෝටුවෙන් පහර දීම පදනම් කරගෙන පොට්ටබ්බා රම්මණේ ඇසුරු කරගෙන සිතක් සහ සිත තුල උපදිනවා චිත්තචෛතසික ධර්ම. පින්වත්නි, ඒ සිත තුල හටගන්න සිතුවිලි ටිකමයි දුක. වෙන දෙයක් නෙමෙයි දුක පින්වත්නි. පින්වත්නි, යම් වෙලාවක සිත උපදිනවා නම් සිතේ යම් ආකාරයක පහළවීමක් තියෙනවා නම් සිතේ යම් පහළවීමක් තියෙනවා නම් සිතුවිලි වල යම් පහළවීමක් තියෙනවා නම් ඒ පින්වත්නි අරමුණු නිසාමයි. අරමුණු නිසාමයි පින්වත්නි. ඒ අරමුණ අරමුණකින් තොරව සිතට පවතින්න බෑ. අරමුණකින් තොරව සිතට උපදින්න බෑ. එතකොට මේ අරමුණු නිසා සිත පහළ වෙනකොට සිතුවිලි ටික ගොඩ නැගෙනකොට ඒ සිතුවිලි පදනම් කරගෙන අපි බාහිර ලෝකයයි විමසන්නේ. එයා හිතාගෙන ඉන්නවා මේ බඳු සිතුවිලි ජනිත වීම පිණිස බලපෑවේ බාහිර ලෝකයමයි කියලා එයා හිතාගෙන ඉන්නවා. බාහිර ලෝකයමයි කියලා එයා හිතාගෙන ඉන්නවා. ඒ විදිහට බාහිර ලෝකයමයි කියලා එයා හිතාගෙන ඉන්නකොට බාහිර ලෝකේ වෙනස් කරන්න යා මැදිහත් වෙනවා. එයාට හරි බාහිර වැඩ වැඩි. පින්වත්නි, ඔය සමහර අය වයසට යනකොට එයාලට එළියේ වැඩ වැඩි නේද? විශ්‍රාම ගියපු අය එහෙම ඉන්නවා, හරියට කුලඟන සමීති වල වැඩ, මරණාධාර සමීති වල වැඩ, ඊට පස්සේ ඔය පලාතේ කෙරෙන වැඩ, පින්කම් වල වැඩ, අරවා මේවා වැඩ තියෙනවා නේද? ඒ වැඩ තියෙන්නේ එයාගේ තියෙන අවිද්‍යාවටමයි. පින්වත්නි,
කාට හරි එළියේ වැඩ වැඩි නම් සමා නෑ නෑ මේවා ඉතින් සමාජ සේවනේ මේවා අපි කරන්න එපාය කියලා එයා ලොකුවට කතාන්දර ටිකක් කියයි. ඒ මුණ කතා කිව්වත් එකක් මතක තියාගන්න. එයා තුල පවතින අවිද්‍යාවටමයි ওই මරණාධාර සමිතිවල එල්ලිලා ඉන්නේ. කුලඟන සමිතිවල කාන්තා සමිතිවල අර සභාවේ මේ සභාවේ එල්ලිලා ඉන්නේ එයාගේ අවිද්‍යාවටමයි. මොකද නැත්තම් එයාගේ ජීවිතේ සන්ධ්‍යාවට යනකොට එයාට හිතේ දැනෙනවා මොකද්ද? මම මේ ජීවිතේ සන්ධ්‍යාවට ඇවිල්ලා තියෙන්නේ මම නම් දැන් හරි අවබෝධය කරා යන්න ඕන. දැන් හරි මම නිවෙන්ට ආර්ය අෂ්ටාංග මාර්ගය මත ශක්තිමත් වෙන්න ඕන. සිහිනුවන උපදවා ගන්න ඕන. මම දැන් එළියේ වැඩ නෙමෙයි මගේ සවිඥානික කය දෙස බලන්න ඕන. අන්න එහෙම ඉනවනං ඒ සම්මාදිට්ඨියට. කාට හරි කෙනෙකුට ජීවිතේ සන්ධ්‍යාවට එනකොට මැදිවිය ඉක්ම යනකොට කාට හරි හිතෙනවා නම් දැන් නම් මම මගේ සවිඥානික කයයි විමසා බලන්න ඕන. ඇයි? මම දැන් කරපු වැඩවලින් ඉක්මිලා ඉන්නේ. දැන් මම වෙනදට වඩා දුර්වලයි. කලින් වගේ මට දැන් ජවය නැහැ. මට දැන් කලින් වගේ කායික ජවයකුත් නැහැ. මානසික ජවයකුත් නැහැ. මට දැන් කලින් වගේ කායික ජවයකුත් නැත්තම් මගේ කයත් දුර්වලයි නං එන්න එන්න ලෙඩ වෙනවා නං. දැන් නම් මම මේකෙන් කියවෙන්නේ මොකද්ද? මැරෙන දවසක් ළඟ ළඟ එන බවයි. නිතර නිතර ලෙඩ වෙනවා නං ඒක මරණයට නිමිත්තක්. නිතරම කොන්දේ අමාරු වෙනවා නම් කලින් ආපු නැති මේ කය දිරපු බවට ඇති වෙන සංඥාවක්මයි ඒක. වෙනදා කරපු වැඩ කරන්න බැරි නම් වෙනදා දවසම ජවයෙන් වැඩ කරලා අද පැයක් වැඩ කරනකොට මහන්සිය වැඩි නම් ඕ ඒකෙන් කියවෙන්නේ ඕගොල්ලන්ගේ කය දුර්වල වී ඇති බව, මරණයට බොහොම කිට්ටු වෙමින් පවතින බව. එතකොට යාට ඔළුවට එනවා නම් නෑ දැන් දායක සභාවල වැඩ කරන්න ඕන, කුලඟන සමිති වල වැඩ කරන්න ඕන, මරණාධාර සමිති වල ඒවා තමයි දැන් අපි කරන්න ඕන, මොනවා හරි කරන්න ඕන කියලා හිතෙනවා නම් ඒ හිතෙන්නේ අවිද්‍යාවටමයි පින්වත්නි. සම්මාදිට්ඨික කෙනාට වැටෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය තිබ්බොත් එයාට එයාගේ සවිඥ දැන් නම් මම මගේ සවිඥානික කය විමසා බලන්න ඕන වෙලාවක ඉන්නේ ඍජුව. වයසට යනකම් ඒක බලන් ඉන්න ඕනේ. ඍජුවම මම සවිඥානික කය පිළිබඳව චතුරාරි සත්‍ය ඔස්සේ විමස විමසා බලමින් දුක නිරුද්ධ කරන්නමයි දැන් නම් මහන්සි වෙන්න ඕන කියලා එයාට පින්වත්නි අභ්‍යන්තර ප්‍රත්‍යම පේන්න ඕන. කාට හරි කෙනෙකුට ඇතුළ බලන්ට උවමනා වෙනවා නම් ඒ සම්මාදිට්ඨියටමයි. කාට හරි කෙනෙකුට එළිය වැඩ වැඩි නම් ඒ පින්වත්නි සම්මාදිට්ඨිය නැතිකමටමයි. එළිය වැඩ වැඩි වෙනවා නම් ඒ පින්වත්නි සම්මාදිට්ඨිය නැතිකමටමයි. භික්ෂුවකටත් එහෙමයි. හැම වෙලාවෙම රන් වැටේම අඩුපාඩු පේනවා නම්, පඩිපෙළේම අඩුපාඩු පේනවා නම්, ඉදිකිරීම් වල අඩුපාඩුම පේනවා නම් ඒ ස්වාමින්වහන්සේත් පොඩ්ඩක් දැන් ආයෙ ඇතුළ බලන්න පටන් ගන්න ඕනේ. ඇයි? එයා ඒ ස්වාමින්වහන්සේට අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බැලීම මගහැරිච්ච නිසාමයි බෝධි ප්‍රාකාරයේ අඩුපාඩුම පේන්නේ. ටයිල් අල්ලනේ වගේ අඩුපාඩුම පේන්නේ. එනිසා ඒ ස්වාමින්වහන්සේත් එයාව ආය අලුතෙන් කියවා ගන්න ඕන. නැත්තම් එයා ලොකු අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ අපි දෙන්නම අමාරුව වැටෙනවා. එහෙනම් දැන් පින්වත්නි මේ විදියට අර කාය සම්පස්සේ පදනම් කරගෙන මේ සවිඥානික කයයි අපි විඳින්නේ. අර කෝටුවෙන් පහර දෙනකොට, පොල්ලකින් පහර දෙනකොට ඒ පොලු කෑල්ල විඳින්න බෑ. ඒ පොලු කෑල්ල විඳින්න පුළුවන් කමක් නැහැ. කාය සම්පස්සේ නිසා සවිඥානික කයමයි එයා විඳින්නේ. වෙනද? එතකොට මේ සවිඥානික කය විඳිනකොට, අවිද්‍යාව තියෙනකොට මේක මේ එළියේ පොළු කෑල්ල සහ පොළු කෑල්ල අරගෙන පහර දුන්න කෙනාව විතරක් අපිට පේනවා අපේ සවිඥානික කය පිළිබඳ අවබෝධයක් නැති වෙනකොට. හැබැයි පින්වත්නි මේ සවිඥානික කය අවබෝධ කරනකොට යාට මේ සවිඥානික කය සකස් වෙච්ච විදිය පේනවා. හේතු ප්‍රත්‍ය පේනවා. මේක හැදිලා තියෙන්නේ කොහොමද කියලා පේන්න ගන්නවා සවිඥානික කය. එතකොට මේ සවිඥානික කය හැදිලා තියෙන්නේ කර්ම සංස්කාර වලින් කියලා යාට පේන්න ගන්නවා. අමිහිරි දුක් වේදනාවක් මේ සවිඥානික කය ඇසුරු කරගෙන කාය සම්පස්සේ නිසා කාය සම්පස්සජා වේදනාවක් විදියට මගේ හිත තුල දුක් වේදනාව හට ගන්නවා නම් මේ සවිඥානික කය පැරණි කර්මයෙන් හැදිලා තියෙන නිසා මම කරගත්ත කර්මයක්මයි මම මේ වළඳන්නේ. අන්න එහෙමයි යාට පේන්නේ. මම කරගත්ත කර්මයක්මයි මම මේ භුක්ති විඳින්නේ. මම දැන් බලන්න මේ පහුගිය දා දැන් මං හිතන්නේ අර අතුරුගිරිය පැත්තේ මැරුණණී කීප දෙනෙක් වෙඩි තබා ගැනීමකින්. එතකොට ඊයේ සිද්ධිය සිද්ධ වෙනකොට යම් කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකෙමයි ප්‍රශ්නේ, පිරිහිච්ච කමමයි සමාජයේ ප්‍රශ්නේ.
ඒකමයි සමහර විට ඔතන හිටපු අය ගැන අපි මොකක්වත් දන්නේ, අපි ඒව මොකක්වත් නෙමෙයි මේ කියන්නේ. නමුත් අපිට එළිය බලන්න මේ ලෝකෙම් පිරිහිලා, සමාජයත් පිරිහිලා, පාලකයොත් පිරිහිලා, ඒකනේ මේ වට විධිමත් විධි ක්‍රියාමාර්ග නැත්තේ. එතකොට මේ එළිය පිරිහිච්ච නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ කියලා අපි දැක්කට පින්වත්නි, අපි හරිනම් දකින්න ඕන ඒක ඇතුලේ හැසිරෙන කර්මයමයි. පින්වත්නි, මට පෙර මට කාගේ හරි කවුරු හරි කෙනෙක් කරා මට මැරුම් කණ්ඩ වෙලා නම් ඒක පින්වත්නි මා පරණ කරපු ප්‍රාණඝාත බරපතල අකුසල කර්මී විපාකයමයි ඒ වළඳන්නේ, වෙන දෙයක් නන් නෙමෙයි. මම බාහිර ලෝකේ නිසා අපමණ පීඩාවකට මගේ කය ලක්වෙනවා නම්, මාරාන්තික වේදනාවකට මම මූණ දෙනවා නම්, එබඳු සසර මා කරපු මාරාන්තික වේදනාවක විපාකයක්මයි ඔය මට ඇවිල්ලා තියෙන්නේ. අපි දකින්න ඕනේ මේ වගේ ඇතුලේ පින්නත්නි සමාජයේ පිරිහිලා, ලෝකයේ පිරිහිලා, පාතාලය ඔලූස්සලා ඔය වගේ කතානේ මේ අපි දකින්න ඕන. අපි දකින් අපිට නිවෙන්න ඕන නම් මම කියන්නේ දැන් කාටානේ සෝවාන් වෙන්න ඕන නම් එයා හිතන්න ඕන විදිය. ලෝකේ කොහොමත් එයාලා හිතන විදිහට හිතාගත්තාවේ. මම කියන්නේ දැන් මේ අපේ බණහනා ඉන්නේ අවබෝධය කරා යන්නේ කොහොමද කියන එක ගැන උනන්දුවකින්. ඒ කියන්නේ යාලට අවබෝධය ගැන හදිස්සියක් තියෙනවා. එහෙම කිනා හිතන් ලෝකේ ඕන විදිහට හිතාගත්තාවේ. එහෙම හිතලා රටක් තොටක් හදන්න පුළුවන්ද කියලා යාලා කියන්නේ. අපි කතා කරන්නේ භවයෙන් නිරුද්ධ කිරීම ගැන. අපිට ආයි භවයේ රැඳෙන්න උවමනාවක් නැහැ. මේක දුකක් විදියට අවබෝධ කරගත්ත කෙනා දකින්න ඕන. ඒක ඇතුලේ අවිද්‍යා තණ්හා උපාදාන ගතිය පදනම් කරගෙන භව කර්ම රැස්වීමේ අවදානම නේද මම මේ අද භුක්ති විඳින්නේ. ඒ අවදානම මට අද මාරාන්තික වේදනාවක් එනවා නම් අපි ලෝකේට ඇඟිල්ල දික් කරන්නේ නැති තරමට සම්මාදිටික වෙන්න ඕන. මම අද මාරාන්තික වේදනාවකට මුහුණ දෙනවා නම් හිතන්නකෝ අපිට සමහර දේවල් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක්ගේ අත්හැරීමකින්. එතන අපි සමණින් එහෙම ඒවා ලෝකෙ වෙනවනේ. වෛද්‍යවරයෙක්ගේ අත්හැරීමකින් සදාකාලිකවම උඩබලාන ඇඳකට වෙලා ඉන්න මට්ටමෙන් අපි වැටෙන්න පුළුවන් ඇඳකට. ඇත්තටම අපි තුල ඒ කායික දුර්වලකමක් නිසා නෙමෙයි, ඇත්තට මේ වෛද්‍යවරයෙක්ගේ අත්හැරීමක් නිසා අපිට ඒක උනා කියලා හිතන්නකෝ. අපිට ඊළඟට අපේ ඔළුවට ඉන්නේ වෛද්‍යවරයාට විරුද්ධව නඩු කියන්නේ. හැබැයි බුදුරජාණන් සිගි ශ්‍රාවකයා ඇතන්ට යන්න නරකයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දකින්න ඕන අද මම මේ ඇඳකට වෙලා උඩ බලාගෙන ඉන්න මට්ටමට මට බලපෑවේ මා පෙර වැපුරු කර්ම ශක්තියම නේද කියලා දකින්න ඕනේ. එතකොට ලෝකයට නඩු කියන්න හිතෙන්නේ නැහැ. මොකද ලෝකයට එක නඩු කියන්න අපිට වෙලාවක් නැහැ. තව පොඩිම පොඩි කාලයක් තියෙන මේ කාලය ඇතුලේ පිළිවෙත් පුරාගෙන නිවුනොත් හැර අපිට පින්වත් වෙන විකල්පයක් නැහැ. ලෝකේ නිවැරදි කරපු අය නැහැ. සදාතනිකව ලෝකයේ සමස්තයක් විදියට ලෝකයේ බොහෝම නිර්වද්‍යතාවයේ කර අරගෙන ගියපු පාලකයොත් නැහැ, හාමුදුරුවොත් නැහැ, පූජකයොත් නැහැ, කොහෙවත් නැහැ, අම්මා තාත්තත් නැහැ. කොහොමත් සමස්ත සමාජය තුළ කෙලෙස් බලවත් වෙනකොට කොහොමත් ඒ සමාජය තුළ අවියායුධ ගැනීම, කෝල කල කෝලහාල, ඊට පස්සේ මේ සම්පූර්ණයෙන්ම පහ පිරිහිච්ච බොහොම නන්නත්තාර වෙච්ච සමාජයක් තමයි තියෙන්නේ. එහෙම සමාජයක තමයි අපි ඉන්නේ. ඒක ඉස්සරහට හරියන්නේත් නැහැ. ඉතින් දැන් හරි ගිහිනුත් නැහැ, ඉස්සරහට ඒක හරියන්නේත් නැහැ. ඉතින් ඒක හරියන්නේ නැත්තේ ඇයි? පින්වත්නි, අධර්ම රාගයයි විසම ලෝභයයි බලවත් වෙනකොට මේ වගේ තමයි. භාගතුන් වහන්සේ වදාළානේ අපිට. මහණෙනි, අනාගත කාලේ අධර්ම රාගයයි විසම ලෝභයයි බලවත් වෙනවා. එතකොට බල්ලු කුකුල්ලෝ වගේ මිනිස්සු හැසිරෙන වෙලාවක් එනවා කියලා. අම්මා අඳුරන්නේ නැහැ, දරුවා අඳුරන්නේ නැති මට්ටමකට එනවා කියලා. මිනිසුන්ගේ පරමායුෂ වේගෙන් කඩා වැටෙනවා කියලා. ඉතින් ඒ අධර්ම රාගයේ විසම ලෝභය බලවත් වෙනකොට මේ පරිසරයේ සමාජයේ මුළුමහත් මිනිසුන්ගේ මානව චින්තනය මෙහෙම තමයි වැඩ කරන්නේ. ඒක ධර්මයක් ඒක. අපි මොකද අපි පුද්ගලිකව ඉතින් ඕක එහෙම තමයි අධර්ම රාගයේ විසම ලෝභය බලවත් වෙනකොට ධර්මතාවයක් නේ කියලා අපි අත් දෙක බැඳගෙන ඉන්න නරකයි. අපි ඒක ඇතුලේ ධර්මයෙන් බලලා අපි බලන්න ඕන ඉක්මනට නික්මෙන්න. ලෝකෙම මත තැවරිලා ඉන්න හිතන්න එපා. ලෝකෙ නික්මෙන්න හිතන්න. එතන ලෝකෙන් නික්මින කෙනා එයාගේ සවිඥානික කයයි අවබෝධ කරන්න ඕන. එයා බාහිර අරමුණු පදනම් කරගෙන පැටලෙන්ට ඇවිලෙන්ට ගිනි තියා ගන්න යන්න නරකයි. එයාගේ ඇතුළ පටලෝ ගන්න හොඳ නැහැ. ඇතුළ අවුලව ගන්න හොඳ නැහැ. ඇතුළ ගිනි තියා ගන්න හොඳ නැහැ. එතන ඇතුළ ගිනි තියා ගන්න හොඳ නැත්තේ ඇයි? ඒ ඇතුළ බාහිර අරමුණු පදනම් කරගෙන එයා ඇතුළේ අවුලවා ගන්න හැම ගිනි පුපුරක්ම එයාව පුච්චන්නේ. ලෝකේ පුච්චන්නේ නැහැ.
එයාගේ ඇතුළ ගිනි තියාගත්තොත් ඒ හැම ගිනි පුපුරක්ම එයාව දවනවා. ඒ ගිනි පුපුර වලට ලෝකේ දවන්න බෑ. ලෝකේ ධර්මතාවයක් විදිහට ක්‍රියාත්මක. ඒ නිසා ඔගොල්ලෝ ඇතුළ පුච්ච ගන්න එපා. ඇතුළ පුච්ච ගන්න නැත්නම් පින්වත්නි ඇතුළ ඕගොල්ලන්ට ඇත්තටම නිවෙන්න උවමනයි නං. නිවීම ගැන අදහසක් තියෙනවා නම් ඕගොල්ලෝ කාරණා පහක් ගැනද සවිඥානික කය ගැන සංවේදී වෙන්න ඕන. කාරණා පහක් ගැන විමසන්න ඕන. මොකද්ද? අසුභානුපස්සති විහෙරති එක ඔච්චරයි කරන්න ඕන. ඕගොල්ලෝ මෙහෙම ලෝකෙක මම ඉන්නේ මේ බඳු ලෝකයක් ඇතුලේ කර්මීමට පන්න ගහනවා. මම මගේ සවිඥානික කය අවබෝධ කරන්න ඕන. මම ලෝකේ විමසුවාට මම නිවෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ සවිඥානික කය අවබෝධ කරන්න ඕන කියන කතාවට ඇවිල්ලා ඕගොල්ලෝ මේ වචන පහ හැදුවොත් ඕගොල්ලෝ පින්වත්නි මැරෙන්න කලින් සෝවාන් වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතය ඇතුලේ අවබෝධ කරා යන්න පුළුවන්. එතකොට යාට ලෝකයක් එක පැටලෙන්න ලෝකයක් අහුවෙන්නේ නැහැ. යාට යාගේ ඇතුළ පේනවා. පළවෙනි එක තමයි අසුභානුපස්සී විහෙරති. මේ සවිඥානික කය සුභ වශයෙන් අදත් ඔගොල්ලෝ පිළි අරගෙන ඉන්නේ. ඔය සුභ වශයෙන් පිළිගන්නේ නැති විදියට මේ කය අසුභානුපස්සී විහෙරණිකින් බලන්න. මේකේ සුභ වශයෙන් මොකක්වත් කැලලක් නැති බව හොඳට දියුණු ප්‍රඥාවකින් විමසන්න. මොනවද මේකේ සුභ වශයෙන් ගන්න තියෙන නාබල කවල පොල අන්දලා තියාගත්තට පින්නොත් මේකේ මොන කැලලද සුභ වශයෙන් ගන්න පුළුවන්? නව දොරකින් අසූචි වැවිගිරෙන මට්ටමේ මහ දුර්වල ගඳ ගහන මට්ටමේ කයක් නේද මම මේ පරිහරණය කරන එක එන්න දුර්වලයි නේද? ඉතින් මේ බඳු මේකේ සුභ වශයෙන් මොන කොටසද ගන්න තියෙන්නේ? මේ සවිඥානික කය ඇතුලේ සුභයි කියලා මෙන්න මේ ටික සුභයි කියලා පෙන්වන්න පින්වත්නි මොනවා හරි කෑල්ලක් මෙන්න මේ ටික නම් සුභයි කියලා මොකක්වත් නැහැ පින්වත්නි. ගඳ ගහන ජරාවටපත් වෙන අසුභය පදනම් කරගත්ත සවිඥානික කයක් නේද ඇසුරු කරන්න කියලා මේක සුභ වශයෙන් ග්‍රහණය කරගන්න එපා. මොනවද සුභ වශයෙන් ග්‍රහණය කරගන්නේ? මේ සවිඥානික කය. ඇයි එළිය විමර්ශනයක් ගැන නිවෙන අපි කියන්නේ? ඕගොල්ලෝ මේ වචන පහට අර්ථයක් එකතු කරන්න නිවිලා ඉඳී. අසුභානුපස්සී විහෙරති කාය අසුභානුපස්සී කායේ විහෙරති. මේ කය අසුභානුපස්සී විහෙරණිකින් බලනවා. මේක විස්තර කර කර බලනවා. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිඳුළු අකුගඩු අදවතක්මා මේ වගේ මොනවද සුභ වශයෙන් ගන්න තියෙන්නේ කියලා හොත්තට මේ සවිඥානික කය විමස විමස බලනවා. එතකොට මොකද වෙන්නේ? මේ සවිඥානික කය ඇසුරු කරගෙන සරාගී සිත උපදින්නේ නැහැ. රාගදේශ මොහොල්ලින්නේ අපි මිදෙන්න ඕන. රාගසිත උපදින්නේ නැහැ පින්වත්නි. මේ සවිඥානික කය මට ඕන විදියට තියෙන්නේ නැති වෙනකොට ද්වේෂසිත උපදින්නේ නැහැ. බලන්න තමන්ගේ සිත කෙලෙස් වලින් මිදෙන්න පටන් ගන්න විදිය. දෙවෙනි එක ආහාරයේ පටික්කුල සංඥා. හැම වෙලාවකම දකින්න බාහිර ආහාර විදියට ගන්නී බාහිර පටවි ධාතුවයි. බාහිර ආහාර විදියට ගන්නී බාහිර ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි. බාහිර සතර මහා ධාතුව නිසා අභ්‍යන්තර සතර මහා ධාතුව නඩත්තු වෙනවා. බාහිර සතර මහා ධාතුව ගන්න එක නතර කළොත් මේ සවිඥානික කයට පැවැත්මක් නැහැ. බාහිර සතර මහා ධාතුව පිළිකුල් වශයෙන් දකින්න අභ්‍යන්තර සතර මහා ධාතුවත් පිළිකුල් වශයෙන් දකින්න ආහාරේ පටික්කුල සංඥා. ඕගොල්ලෝ කටට ගත්ත කෑම ටික අනලා ආය අතර ගත්තොත් මොන තරම් පිළිකුල්ද? ඒක පින්වත්නි තරුපන්තියේ හෝටලයකින් කෑමත් ඒක එහෙමමයි. කෝටි ගණන් වියදම් කරලා මිනිහෙක් තරුපන්තියේ හෝටලයකින් ගිහින් කෑවත් මොනතරම් ලස්සනට ඒ කෑම ලෑස්ති කරලා තිබ්බත් ඒ කෑම ටික කටට අරගෙන ආයෙත් අතර ගත්තොත් එහෙම ඒකේ පිළිකුලක්මයි තියෙන්නේ පින්වත්නි. අපි මේ ලෝකයේ මේ පාරේ තියෙන මේ සයිබර් කඩේකින් කණ එකයි තරුපන්තියේ හෝටලයකින් කණ එකයි අපි බෙදාගෙන පින්වත්නි මනසින් හදාගෙන හිටියට පින්වත්නි ඒබඳු ආහාරයක් මේ කය නිසා පිළිකුල්මයි. එබඳු ආහාරයකින් නඩත්තු වෙන මේ කයත් පිළිකුල්මයි කියලා ආහාරේ පටික්කුල සංඥාව පදනම් කරගෙන මේ රූපයේ සවිඥානික කය විමසන්ට. එතකොට තුන්වෙනි එක තමයි පින්වත්නි සබ්බලෝකේ අනබිරත සංඥා. පින්වත්නි මේ නාමේ තමන්ගේ සවිඥානික කය පිළිබඳ අභිනන්දනයක් කරන්ට එපා. අන්නබිරතියක් උපදව ගන්නට මේකේ වර්ණනා කරන්ට ප්‍රශංසා කරන්ට අග්ගය කරන්ට මොකුත් නැති බව දකින්ට. එක තුන්වෙනි එක. ඊළඟට සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. මේ සවිඥානික කය පින්වත්නි පෙර සංස්කාරයන්ගෙන් හැදිච්ච එකක්. පෙර සංස්කාරයන්ගෙන් හැදිච්ච මේ කය අනිත්‍ය වශයෙන්ම දකින්න පින්වත්නි. හතරවෙනි එක, පස්වෙනි එක මරණ සංඥා. මේ කය නිරන්තරයෙන් බිඳි බිඳි යනවා නේද? නිරන්තරයෙන්ම මේ කය බිඳි බිඳි යනවා නේද කියලා බිඳෙන විදියම දකින්න පින්වත්නි.
මේ කය මේ මරණයෙන් මේ කය අතහැරෙනවා නේද කියලා දකින්න මේක මොන්නතරම් ප්‍රශංසා කළත් වර්ණනා කළත් අගය කළත් මරණයෙන් මේ රූපය මට අතහැරෙනවා නේද කියලා දකින්න තමන්ගේ මේ සවිඥානික කය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා නේද කියලා දකින්න ඔය විදියට දැක්කොත් පින්වත් නි අභ්‍යන්තර කෙලෙස් අ르බුදේට යහු වෙන්නේ නැහැ. එතකොට යාට සිත්සේ මේ ඕලාරික මට්ටමේ කෙලෙස් වලින් බැටකන සමාජයක් ඇතුළේ කෙලස් බහුල වෙච්ච සමාජයක් ඇතුළේ යාට පුළුවන් කෙලස් නිරුද්ධ කරන තැනකට පෙළඹෙන්න. ඒබඳු පෙළඹවීමක් පිණිස මේ උතුම් හෝරාවක ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.